අවාසනාවන්ත තත්ත්වය තමයි ශ්‍රී ලංකාව ලෝකයේ අලිමිනිස් කෙටුම් මතින් ඉතා ඉහළ තැනක ඉන්නවා. අලිමිනිස් කෙටුම් හේතුවෙන් ලෝකයේ ආසියන් වලින් මේ යන වැඩිම අලි ප්‍රමාණයක් මේ යනට ශ්‍රී ලංකාව. ඒ වගේම දෙවැනි වැඩිම මිනිස් මරණ වාර්තා වෙන රටත් ශ්‍රී ලංකාව. ඒ වගේ තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ අලි වැතුන් ඉතාම බරපතල අවධානමක ඉන්නවා. විශේෂයෙන්ම වාසස්ථාන අහිමිවීම සහ ඛණ්ඩනය වීම, අලිමිනිස් කැටුම, ඒ වගේම වනජීවී ජාවාරම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ අනාගතය විශාල අවිනිශ්චිතභාවයක තිබෙනවා. අලි ඇතුන් සංරක්ෂණය සහ අලිමිනිස් කැටුම් කළමනාකරණයට නිශ්චිත වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවේ නෑ. ඒ වගේ තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් තවත් දිගු කලක් මේ රට තුළ ජීවත්වේද කියන සැකේ අපි තුළ තිබෙනවා. ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ මරණවලින් 70%ක්ම සිද්ධ වෙන්නේ මිනිසුන් විසින් යම්කිසි හේතුවක් නිසා සිද්ධ කරන මරණ. ලංකාවේ අලි ඇතුන් සංරක්ෂණයට සහ අලිමිනිස් කැටුම් අවම කිරීම සඳහා ඉතාම සාධනීය විසඳුම් මාලාවක් 2020 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පත් කරන ලද කමිටුවක් මගින් තමයි මේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරේ. අවාසනාවට මේ දක්වා එම ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීම සිද්ධ වෙලා නැහැ. අපි මේ වසරේදී ලෝක අලි දිනයට සමගාමීව ගජනන සහන නමින් දීපව්‍යාප්ති ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එමගින් අපි ඉලක්ක කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ අලිමිනිස් කැටුම හේතුවෙන් මරණයට පත් වූ දෙමව්පියන්ගේ දරුවන්ට තමන්ගේ පාසල් අධ්‍යාපනය අවසන් කර ගැනීම සඳහා අවශ්‍ය වන පිටු බලය ලබා දීම. මම ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාවේ අපිට ඉතාම වැදගත් වෙන වනජීවි සම්පතක් වන අලි ඇතුන් සංරක්ෂණය සඳහා ඔබගේ හඬ අවදි කරන ලෙස, ඒ වගේම අලිමිනිස් කැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා රජයට බලපෑම් කිරීමට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව රක්ෂක සංගමයේ කටයුතු සමග එක් වී ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සංරක්ෂණයට තමන්ගේ දායකත්වය ලබා දෙන ලෙස අපි ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.